තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. උතුම් වූ නිර්වාණ මාර්ගය කරා ළඟාවීමට අවැසි අභිධර්මය නිරන්තරයෙන් ඔබට සමීප කරන ජයටීවි අභිධර්ම දේශනා වැඩසටහන් මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කොට සිටිමු. අද දින අප ධර්ම දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ඕපාත සමිත විහාරී ස්වාමීන් වහන්සේ. අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දේශනය ලෝපුරා විසිරුවා හැරීම සඳහා සැදැහැති විකාශන දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ලලනි මල්වන මෑණියන් ඇතුළු පවුලේ සැමදෙනා විසින්. එසේනම් අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් සකස් කරගන්නට යොදනා වූ සුපිපුණු සුවඳමල් තථාගතයන් වහන්සේට පූජා කරන්නටයි මේ අවස්ථාව. සාදු සාදු සාදු. ධර්ම දේශනාව සඳහා ආරාධනාවක් වශයෙන් අප දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා සිටිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව ආරම්භ කරන්නට අප දේශකයන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කොට සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වතුනි, හැම දෙනාම බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව මේ අභිධර්ම වැඩසටහනට පැමිණ මේ විදියට සම්බන්ධ වෙන්නේ. අද මේ ගැඹුරු දහම් කරුණු ලෝකයාට බෙදා දෙන්න තමන් ධර්මය ශ්‍රවණය කර ගනිමින් ලෝකයා හමුවට බෙදා දෙන්න කටයුතු කරනු ලබන්නේ ලලනි මල්වන මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් තමයි මේ උතුම් පින්කම බොහොම ගෞරවයෙන් සිද්ධ කරන්නේ. අරමුණු කීපයක් හිතේ තබාගෙන මේ උතුම් පින්කම සිද්ධ කරගනු ලබනවා. ඉතින් ඒ අරමුණු විශේෂයෙන්ම දේශනාව අවසානයේ අපි මතක් කරමින් සෙත් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ පින්වත් මෑණියන්ගේ පවුල්වල සියලුම දෙනාගේ සියලු යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදයේ සිද්ධ කරනවා. ඒ වගේම මේ පින්වත් ලලනි මල්වන මෑණියන් ඇතුළු මේ වාසනාවන්ත ගුණගරුක හැම දෙනාටම යාව නිබ්බාණය දක්වාම දානාදී
දස පාරමී ගුණ දියුණු කරගන්න, සමත විදර්ශනා භාවනා මඟ ආලෝකමත් කරගන්න, ධ්‍යාන මාර්ගඵල අවබෝධ කරගන්නට ඒකාන්තයෙන් මේ පින් උපකාරී වේවා කියන ආශිර්වාදයේ ප්‍රාර්ථනය සිද්ධ කරමින් අභිධර්ම වැඩසටහන ආරම්භ කරනවා. පින්වතුනි, අපි කතා කරගෙන ආවේ බොජ්ජංග ධර්ම පිළිබඳව. බොජ්ජංග ධර්ම එකින් එක හොඳට අපි දැනගත යුතුයි, භාවිතා කළ යුතුයි, බහුල වශයෙන් ප්‍රගුණ කරගත යුතුයි. යම් යම් වෙලාවකදී තමන්ගේ අරමුණ තියෙනවනම් නිවන් දැකීමේ කැමැත්ත තමන්ගේ ජීවිතේ කරන හැම යහපත් කටයුත්තක්ම ඒ චේතනාත්මක ගති පැවතුම් සියල්ලම බොජ්ජංග බවට පත් වෙනවා. සිහිය වැඩෙන විදිහට කළහොත්, නුවණ වැඩෙන විදිහට කළහොත්, නිවනට අවශ්‍ය කරන වීරිය වැඩෙන විදිහට කළහොත්, ප්‍රීතිය ලැබෙන විදිහට කළහොත්, සංසිඳීම නිවන් කෙලෙස් යට කරගෙන ඇති කරගත්තොත්, එකඟ බව ඇති කරගත්තොත්, ඒ ධර්ම කාරණයන් මුදුන්පත් වෙනකොට මධ්‍යස්ථගේ නුවණක් ඇති කරගත්තොත්, එයා කවදා හරි පින්වතුනි නිවනට යන බොජ්ජංග ධර්ම වඩනවයි කියලා එයාට නිකන් අමුතු දැනුමක් ඕන නැහැ. ඒ කරන වැඩපිළිවෙල තුල දැන් ඔබ ඔතන ඉන්නෝ, මේ පින්වතුන් මෙහෙම ඉන්නකොට සිහිය වැඩෙනවා. මේ පින්වතුන්ගේ සිහිය වැඩෙන්නේ හැමෝගෙම කැමැත්තක් තියෙනවා. මේ ශරීර කූඩුව මහ බරක්, පංචස්කන්ධය මහ බරක්. මේ පංචස්කන්ධ කූඩුව මට නැතිනම් මේකට තියෙන ඇල්ම මට නැතිනම් මම කොයිතරම්නම් සැනසෙල්ලකට පත් වෙයිද කියන මේ සැනසෙල්ල පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් මේ පින්වතුන්ගේ සිත් තුළ තියෙනවා. ඒ නිසා මේ වගේ බණ අහනකොට, ධර්මයේ ඉගෙන ගන්නකොට මේ මනස කුමක්ද වෙන්නේ? තමන් දන්නේ නැති වුණාට තමන්ගේ මේ ධර්ම කාරණා ටික වැඩෙනවා. සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධිය ආදී ධර්මතා වැඩෙනවා. පින්වතුනි, අම්මට තාත්තට පවා සලකනකොට, සාමාන්‍ය කෙනෙක් අම්මට තාත්තට සලකනෝ, ධර්මය නිවන් දැකීමේ බලාපොරොත්තුත් නැහැ, සසර ගැන අවබෝධයකුත් නැහැ. නමුත් එයා වගේ නෙමෙයි, තමන්ට ඒකත් බෝධිඅංගයක් බවට පත් වෙනෝ. අන්න අර සිහියෙන් නුවණින් නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන් කෙලෙස් නිවන අදහසින් පින්වතුනි වැඩ කටයුතු කරන කෙනාට, නැත්නම් ඒකත් ධර්ම අවබෝධය නැති අයට, තේරුමක් නැති අයට අම්මට තාත්තට සලකන එක පවා ඒ අය මේ හොඳට ඇඳුම් පැළඳුම් පිරිසිදු කරලා, ගත පිරිසිදු කරලා ඇඳේ තිව්ව විතරයි ආපහු අපිරිසිදු කරගත්තා කියලා ගැටීමක්, ඒ වගේම කොච්චර කළත් හරියන්නේ නැහැ කියලා ගැටීමක් ඇති කරගන්නේ නැතුව ඒ හැම කටයුත්තක්ම මනාකොට සිහියෙන් ඒක බෝධිඅංගයක් බවට පත් කරගන්න තරම් දක්ෂ වෙනවා මෙන්න මේ බොජ්ජංග ධර්ම දියුණු කරන කෙනා, සිහිය දියුණු කරන කෙනා, ධම්ම විචය ආදී ධර්මතා දියුණු කරන කෙනා. ඒක නිසා මේ විදියට ගත්තාම බුදුන් වඳින එක පවා මේ හැම දෙයක් තුළම තියෙන්නට ඕන පින්වතුනි, මෙන්න මේ ධර්මතා වැඩෙන්නට ඕන. දැන් බලන්න, දන් දීම කියලා කියන්නේ බොජ්ජංග වැඩීමට කාරණාව. සීලය රකින්නවා, භාවනා කරනවා, බුද්ධ ශාසනයේ තියෙනවද ඉදිරියට අපි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉස්සරහට විස්තර කරන්න තියෙනවා. ඒකට අයිති යම් යම් වැඩපිළිවෙලක් තථාගතයන් වහන්සේ වදාරලා තියෙනවද?
ඒ හැම ධර්මතාවයකටම පින්වතුනි බොජ්ජංග ධර්ම වැඩෙනවා. නිවන් පිණිස කටයුතු කළොත් මධ්‍යම ප්‍රතිපදාවේ කෙනෙකු ගමන් කළහොත් අනිවාර්යයෙන්ම බොජ්ජංග ධර්ම වැඩෙනවා. අන්තද්වය වජ්ජිත මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකේ පැත්තකට වැටින්නේ නැතුව යම්කිසි දානාදී පින්කම් සීලාදී ගුණධර්ම භාවනාවන්ගින් ජීවිත ආලෝකමත් කරගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒක නිසා පින්වතුනි අපට මෙන්න මේ සිහිය කියන එක ප්‍රධාන කාරණයක් බොජ්ජංග ධර්මයක්. අපි ඒක ගිය සාකච්ඡාවේදී කතා වුණා. තව ඉදිරියටත් බොහෝ තැන්වලදී මේ සති සම්පජඤ්ඤ ගැන කතා කරන්න තියෙනවා. භාවනා පිළිබඳව සම්පූර්ණ සමසතලිස් කර්මස්ථානම අපි එකින් එකට මේ අභිධර්ම පාඩම් මාලාව මැද හරියේදී තව ටිකක් දුරදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි මේකේදී අපිට යම් මේ ධර්මතා තියෙනවා කියලා දැනගෙන ඉස්සරහට ගියාම හරි වැඩිපුර හිතන්න ඕන නැහැ. සිහිය වඩා ගන්නට ඕන. අද අපට තියෙන්නේ කතා කරන්න ධම්ම විචය සම්බොජ්ජංගේ ඉඳලා ඉතිරි බොජ්ජංග ධර්ම. ධම්ම විචය කියලා කියන්නේ විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සම්මාදිට්ටි. මේ ඔක්කොගෙම හැම එකකින්ම කියන්නේ පින්වතුනි අර මං මිට කලින් දවසකුත් කිව්වා වගේ අභිධර්මයේ උගන්නන ප්‍රඥා චෛතසිකය. ප්‍රඥාවමයි ප්‍රභේද කරලා තියෙන්නේ. පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්ඛනා. සල්ලක්ඛනා කියලා කියන්නේ ප්‍රඥාව. උපලක්ඛනා කියන්නේ ප්‍රඥාව. පච්චුපලක්ඛනා කියලා කියන්නේ ප්‍රඥාව. පණ්ඩිච්ඡං කියලා කියන්නේ පඬිත බවක්. කෝසල්ලං කියලා කියන දක්ෂ බවක්. ඒ වගේම කෝසල්යන් නේපුඤ්ඤං නිපුණත්වයක්. මේ ඔක්කොම ප්‍රඥාව. නේපුඤ්ඤං වේ බහුවා චින්තා උපපරික්කා බූරි මේදා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං. විපස්සනා කියන්නේ ප්‍රඥාව. සම්පජඤ්ඤං පතෝදු පඤ්ඤා කියන්නේ ප්‍රඥාව. පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදු පඤ්ඤා පජ්ජෝතු පඤ්ඤා රතනං. ඔහොම කියන්නේත් ප්‍රඥාව. අමෝහෝ කියන්නේත් ප්‍රඥාව. ධම්මවිචයෝ, ධම්මවිචය කියලා අපි දැන් ඔය කතා කරන පදේ තින්නේ ඔය ධම්මවිචය පදෙත් තින්නේ ප්‍රඥාව. ඒක තමයි ඔය අභිධර්මයේ ධම්මසංගණි ප්‍රකරණේ කියන්නේ ධම්මවිචයෝ. සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගයේ වශයෙන් කියන්නේ මෙන්න මේ ධම්මවිචය කියන එකම ප්‍රඥාව. කොහොමද මොන වගේ දේ තැන්වලදී පොඩි පොඩි වෙනස්කම් මේ ප්‍රඥාවේ කෘත්‍ය වශයෙන් ඒ නම් දීලා තියෙනවා. ප්‍රඥාවගේ වැඩක්. ප්‍රඥාව එකම මිනිස්සයා වුණාට දැන් එකම මිනිස්සයා වුණාට වෛද්‍යවරයාය කියනවා, ඉංජිනේරුවරයාය කියලා කියනවා, සාමින්වහන්සේ නමක් කියනවා. ඒ කරන ඒ වැඩේ අනුව ඒ නම් භාවිතා කරනවා වගේ, හැබැයි එකම මිනිස්සයා කියනවා වගේ මේ ප්‍රඥාවෙත් එක එක වැඩ කරන අර්ථයෙන් පින්වතුනි ඒ නම භාවිතා කරනවා. ඒක නිසා නමුත් අන්තිමේදී බැලුවොත් ඔක්කොම ප්‍රඥා කියන චෛතසිකය තමයි, පඤ්ඤා කියන චෛතසිකය තමයි මේ ඔක්කොම ප්‍රධානම කාරණේ. නම් දීලා තියෙනවා ධම්ම විචයෝ කියලා කියනවා. අපිට ධම්ම විචය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. විදර්ශනාවට භූමි වන නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් මනාකොට විභාග කරන බැවින්
ඒ ප්‍රඥාව ධම්ම විචේ නම් වේ. එතකොට පින්වතුනි, විදර්ශනා සිත කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින සිතට කියනවා විදර්ශනා සිතක් කියලා. විදර්ශනා දැනීමක්, එහෙම නැත්නම් ප්‍රඥාවක්. ප්‍රඥාව කියලා කියන්නේ දැන් සංඥා කියන්නේ හඳුනා ගැනීම, විඥාණයෙන් කරන්නේ ඒක තව ටිකක් වැඩිපුර හඳුනා ගැනීම, ප්‍රඥාවෙන් කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ වශයෙන් දැකිල්ල ඒ ධර්මතාවල ස්වභාවය. එතකොට පින්වතුනි, ප්‍රඥාව කියලා කියන්නේ මේක ප්‍රකාරයෙන්ම දකින නුවණ, හැම පැත්තෙන්ම දකින නුවණ. එතකොට ධම්මවිචය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා වශයෙන් සොයමින්, ධර්මතා සොයමින් පවතින හැසිරෙන ප්‍රඥාවට කියනවා ධම්ම විචය කියලා. විචයෝ පවිචයෝ ධම්ම විචයෝ. එතකොට ওই විදිහට කියනවා. ඔය සම්මාදිට්ඨි කතමා තස්මින් කතමි තස්මින් සමේ සම්මාදිට්ඨියා පඤ්ඤා ප්‍රජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ කියලා ඒ පදේමයි ගන්නෙ. කතමා ධම්ම කතමේ තස්මින් සමේ ධම්ම විචයං හෝති. ඒ වෙලාවේ ධම්ම විචය කියන්නේ මොකද්ද? යා තස්මින් සමේ පඤ්ඤා ප්‍රජානනා විචයෝ පවිචයෝ ධම්ම විචය. අර නම් 30ම තමයි බුදුරජාන් වහන්සේ ඒ හැම තැනම භාවිතා කරන්නේ. දැන් අභිධර්මයේ උගන්වනකොට ධම්මසංගණී ප්‍රකරණී බොහෝ තැන්වල දැන් කතමා තස්මින් සමේ කතමන් තස්මින් සමේ සද්දා මේ පඤ්ඤා බලං හෝති. මොකද්ද ඒ වෙලාවේ ප්‍රඥා බලය කියලා කියන්නේ? යා පඤ්ඤා ප්‍රජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ කියලා ඔය නම් 30 කියලා ඉවර වෙලා ඊට පස්සේ කියන අයන් තස්මින් සමේ පඤ්ඤා බලං හෝති. හොඳට බලන්න කියවලා ඔය අභිධර්ම පිටකේ පළවෙනි පොත තමයි ධම්මසංගණී ප්‍රකරණය. ප්‍රකරණ ග්‍රන්ථවලට එකපාරට බහින්න බැරි නිසා තමයි මේ පින්වතුන්ට අපි අභිධර්ම මාර්ගය මේ විදිහට පටන් ගත්තේ. මොකද හේතුව, මම දැන් මෙතන කිව්වොත් අටුවා පද ගැඹුරු කාරණා මේ විදිහට සිංහල භාෂාවෙන් සරලව කියන්නේ නැතුව මේ එක්කෙනෙක්වත් එහෙනම් මේ වැඩසටහනට අද සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට මේ ටිකෙන් ටික ටිකෙන් දැන් මේ පින්වතුන්ට පුළුවන්කම තියෙනවා බුද්ධ ජයන්ති පොත්ත තියෙනවා, ඒ වගේම අටුවාව තියෙනවා, අට කතාව ගත්තා කියෙව්වා මේ ධර්මතා කියලා. පෙළපොත ගන්නවා, පෙළපොත කියන්නේ බුද්ධ ජයන්ති පෙළපොත් ධම්මසංගණී ප්‍රකරණය. ඒකේ මටුවාව තමයි අර්ථසාලිනී අට කතාව. එතකොට ඒ පිටුවට අයිති විස්තරේ අට කතාවේ ඊළඟට සඳහන් වෙනවා. ගැටලු තැන් ගොඩාක් හරිය දැන් තේරුම් ගන්න ගොඩාක් මේ පින්වතුන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වතුනි, ওই විදියට ගත්තාම අභිධර්ම පිටකය තමන්ට අටුවාවත් එක්කම තනියෙන් කියාගෙන යම් තේරුමක් ගන්න පුළුවන්කම මේ පින්වතුන්ට තියෙනවා. දැන් මේ වෙනකොට පින්වතුනි පဋාණ ප්‍රකරණය හැරෙන්න අනිත් සියලුම ප්‍රකරණ 6ම පුළුවන්කම තියෙනවා. පින්වතුනි පဋාණ ප්‍රකරණය කියන කොටත් ඒකේ තියෙන ධර්ම කාරණා ටිකත් අර ණය ක්‍රමයේ විතරයි ඉගෙන ගන්න ඕනේ. අනිත් ඔක්කොම තමන් ඉගෙනගත්තු දේ තමයි පින්වතුනි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ ටිකම තමයි භාවිතා වෙන්නේ. දැන් මෙච්චර කාලයක් ඉගෙනගත්තු ටිකම තමයි ඉස්සරහට මේක කරකවකවකව මේ කරන්නේ. මොකද්ද මේ හිතේ තියෙන తত্ত্ব, රූපේ තියෙන తত্ত্ব මනාකොට පෙන්නුම් කරන එක, නාම රූප පෙන්නුම් කරනවා. මේ නාම රූප පෙන්නුම් කරනකොට මේ නාම රූප පරිච්ඡේද ඥාණය පහළ වෙන්න මේ ධර්මතා හේතු වෙන. මේ තමන් ගැනයි මේ කතා කරන්නේ. මුළු ත්‍රිපිටකයේම තියෙන තමන් ගැන කතා කරන්නේ, වෙන මොකුත් ගැන නෙමෙයි. ලෝකේ විශ්ව ශක්ති, ලෝකේ නොපෙනෙන බලවේග ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඔක්කොම තියෙන්නේ මේ තමන්ගේ පංචස්කන්ධය
තුළ බව මනාකොට පෙන්නුම් කරනවා. එනිසා පින්වතුනි මෙතෙන්දී අපට කතා කරන්න තියෙනවා විශේෂයෙන්ම ධම්ම විචය කියල කියන්නේ අනිත්‍යාදී වශයෙන් නාමරූප ධර්මයන් විභාග කරන බැවින් ධම්ම විචය කියන මේ වචනය භාවිතා කරන ප්‍රඥාවට. එතකොට මේ ප්‍රඥාව විදර්ශනාවට භූමි වන සංස්කාර ධර්ම විසෙහි ක්‍රමයෙන් වැඩිලා ලෝකෝත්තර මාර්ගඥානය වෙනවා. මාර්ගඥාන අවබෝධය සිද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හොඳට හිතලා බලන්න තමන්ට හිතට එන්නේ රූපය ගැනද මේ වෙලාවේ? එහෙම නැත්නම් ඔහම වාඩි වෙලා ඉන්නකොට විඳීම් ගැනද එන්නේ? ඔන අතේ පයේ ඇඟේ පතේ විඳීමක් එනවා. විඳීමක් කියන්නේ වේදනාව. එහෙම නැත්නම් ආරයයි ආමයා ඒ වගේ මාමේ කාරණය කියලා සංඥාවක් දෙන්නේ. තේරුණාද? ඊළඟට මෙහෙමයි කියලා චේතනාත්මක ගතියක් කරන්න ඕන, යන්න ඕන, ඉන්න ඕන, නැගිටින්න ඕන ආදී වශයෙන් චේතනාත්මක ගති තියෙනවනේ. ඒ ගතියක්ද එන්නේ? එහෙම නැත්නම් පින්වතුනි හිතින් ගොඩනගනවද මෙහෙමයි මෙහෙමයි කිය කිය තව තවත් විඥානවත් ගතියක් දෙන්නේ? ඒ හැම දේ තුළම පින්වතුනි තමන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා ඥාණයෙන් දකින්න පුරුදු කරන ගතිය, විභාග කරන ගතිය තමයි මේ කියන්නේ ධම්ම විචය කියන මේ වචනය කියන්නේ. මේ බලන මොකක්න්නේ තමන්ගේ ජීවිතය ගැන මේ වෙලාවේ කොයි තරම්නම් තේරුමකට යවනවද? හොඳ තැනකට ගේනවා. මේ බලන දැන් මේ තමන්ගේ ශරීරය ගැන හිතෙනවා, ඒ වගේම බිඳීම් ගැන හිතෙනවා. මේ විදියට ගත්තාම මේක බොහොම සරල දෙයක්. සරල තමයි. ඒ වුණාට කෙලිස් බරිත හිතක් නිසා අමාරුයි. අපේ පුරුදු ඇති කරගෙන තියෙන්නේ නීවරණ ධර්මයන්ට අහු වෙලා. ඒවා රසවත් කර කර විඳිමින් ඉන්න ගතියනේ පුරුදු කරගෙන තියෙන්නේ. ඒකෙන් ගොඩ ගන්නවා කියන්නේ ගැහෙනො හිත. ඒක තමයි තියෙන්නේ. ගොඩ ගන්න හැදුවට ගැහෙනො. මාළුවෙක් ගොඩට දැම්මාම ගැහෙනවනේ. ඒ සතා බලන්නේ වතුරටම ගැහි ගැහි යන්න. ඒ වගේ තමයි මේ හිත මේ අපිට නොපුරුදු දෙයක්. අපි මේක බොහොම ප්‍රියයි, බොහොම මනාපයි, සුන්දරයි කියලා අල්ලගෙන මෙච්චර කාලයක් අපි උදන් අනමින් සතුටු වෙමින් උපාදාන කරමින් සසර දුක් හදමින් දුක් හදනවා කියලා දන්නේ නැහැ. ඒ ටික කර කර ඉන්නකොට දුක හැතිලා. ඉතින් පින්වතුනි මොකද වෙන්නේ? අන්තිමේදී දුක විඳින්නෙක් බවට පත් වෙනවා, අනේ අපොයි කියන්නෙක් බවට පත් වෙනවා. අන්තිමේදී පින්වතුනි ආපහු දුක හදන්නෙක් බවට පත් වෙනවා, විඳිනවා. ඊට පස්සේ ආපහු ඒ විදියට දුක හද හදා යම් ගමනක් අපි ගමන් කරනවද, ඒ ගමන තේරුම් ගන්න වැඩපිළිවෙලක් අපට බුදු පියා පෙන්නුම් කරලා දෙනවා. මෙන්න මේ ධර්මතා ටික කියලා. ඒ ධර්මතා ටික හොඳට මේ පඤ්චස්කන්ධය අනිත්‍ය වෙනස් වෙන බව, මොහතක් ගානේම වෙනස් වෙන බව. මං ගිය වතාවට ඉස්සෙල්ල වතාව විශේෂයෙන්ම ඔය වැඩසටහන් අතර මම කියලා දුන්නා අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා. ඒ වචනය තේරුම් ගත්තට පස්සේ ඒකින් ගොඩාක් අවබෝධය ඇති වෙනවා. මේ මොහොතක් ගානේ වෙනස් වීම කියන අර්ථය තමයි අනිත්‍ය කියලා කියන්නේ. වෙන මුකුත් නෙමෙයි. අනිත්‍ය කියන්නේ නැතිවීම නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ මොහොතක් ගානේම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ නැතිවීමක් නේ. කොහොමත් තීන தත්ත්වය නැතිවීම. ඒක නිසා මොහොතක් ගානේම වෙනස් වෙන ධර්මය තේරුම් ගන්න, ධර්මතා තේරුම් ගන්න. පොඩි දරුවාත් අනිත්‍යයි, අනිත්‍යයි, තරුණ කෙනත් අනිත්‍යයි, මහලු කෙනත් අනිත්‍යයි. ඔය විදියට හැම දෙනාම අනිත්‍යයි.
අනිත්‍යයි. මල්ලයි පොහොට්ටුවත් අනිත්‍ය වීනවා, පොහොට්ටුව අනිත්‍ය වී අනිත්‍ය වී අකණ්ඩ වැවිල්ල පිබිදීමකට පත්වෙනවා. පිබිදීමත් හොඳට මල පිබිදිලා ඒකත් එහෙමම අනිත්‍ය වෙලා අනිත්‍ය වී අනිත්‍ය වී ගිහිල්ල මලානික සටහන් ඇති බවට පත්වෙනවා. මලානික සටහනත් අනිත්‍ය වී අනත්‍ය වී ගිහිල්ලා සම්පූර්ණ දියරයක් බවට, ඕජා බවට පත්වෙනෝ, කුණු බවට පත්වෙනෝ. ඒකත් අනිත්‍ය වී ගිහිල්ලා අන්තිමේදී වතුර බවට, එහෙම නැත්නම් වෙනත් පඨවි ආපෝ තේජෝ වායෝ බවට පත්වෙනෝ. මේ විදිහට මොහොතක් ගානෙම අනිත්‍ය වීමකට යටත් වෙනෝ ලෝකේ. ඒතර මේක මොහොතක් ගානේ අපේ මේ මොහොත දකින්නෝ. මේක දකින්න අනිත්‍ය වශයෙන්, දුක වශයෙන් දකින්නෝ. දුක වශයෙන් දකින්නවා කියන්නේ පෙලීමකට පත්වෙනෝ. තමන්ට අනිත්‍යද වැඩියෙන් වැටහෙන්නේ අනිත්‍ය විතරක් මෙනෙහි කරනවා. සමහර කෙනෙකුට දුක විතරයි වැටහෙන්නේ. දුක කියලා කිව්වහම පෙලීමකට පත්වෙන විදිය තේරුම් යනවා. නිතරම අනිත්‍ය වෙනස් වීමකට පත්වෙන නිසා පෙලෙනවා. ගොඩාක් එකතුවකින් මේ අපේ ජීවිතේ පවතින්නේ. ඔහොම වාඩි වෙලා ඉන්න එක බවා මං කිව්වා. ගොඩාක් හේතුන්ගෙන් තමයි මෙහෙම ඉන්නේ. බලන්න, සිතුවිලි මේ ඇහුම් කන් දීම දුර්වල වුණොත්, ඒ වගේම තමයි හිතන ගතිය දුර්වල වුණොත්, පරණ අරමුණු හරි හිතන්න නැතුව හිටියොත් ඔක කඩාගෙන වැටෙනවා. ගොඩාක් අමාරුවෙන් තමයි මේ පෙළීමකට පත් වෙලා ඉන්නේ. මේකත් ගැන හොඳට හේතු ගොඩකින් ඇතිවෙච්ච දෙයක් කියලා දුක වශයෙන් මේක පෙලීමකට පත්වෙන ආකාරය හොඳට දකිනවා. පෙලීමකට, එහෙම නැත්නම් සංකතට්ඨේන දුක්ඛං කියලා තව අර්ථයකින් හේතු ගොඩකින් ඇති වුණාය. පෙලෙනාර්ථින් පීලනට්ඨේන දුක්ඛං කියලා කියනවා. අර්ථ කීපයකින් දුක තේරුම් ගන්න තියෙනවා. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු. එතකොට ගත්තාම ওই විදියට ඒකත් අපි හොඳට දකින්න උත්සාහ කරනවා. මෙන්න මේ පංචස්කන්ධයට නංවලා ඊට පස්සේ වෙන මොහකට වන්නම් වල නෙමෙයි, අර ගහ, අර බිල්ඩින් එක, අර මනුස්සයා කීකී එහෙම නෙමෙයි. එහෙනම් මොකද්ද කරන්නේ? තමන් ගැනම මෙනෙහි කරනකොට අනුන් ගැනත් බැලුවා වෙනෝ. මෙතනම තමයි තියෙන්නේ ප්‍රශ්නය. ඊළඟට තමයි පින්වතුනි අනාත්ම. අර අනිත්‍ය නම් පෙළෙනව නම් මට ඕන විදියට කොහොමත් පවතින්නේ නැති බව, ආත්ම නැති බව, ස්ථීර නැති බව, එහෙම නැත්නම් සදාතනික නැති බව, තමන්ගේ වසඟේ නොපවතින බව, මේක හොඳට දකිනවා. තමන්ගේ වසඟේ කියලා කියන්නේ තමන්ගේ කියලා දෙයක්වත් නැහැ. තමන්ගේ හිත කියලා අපි හිතාගෙන හිටියට එහි මෙහිකුත් නෙමෙයි තියෙන්නේ. මෙතන හේතු ගොඩකින් තමයි මේ හිත හැදිලා තියෙන්නේ. අපි ඒ වුණාට එහෙම හේතු ගොඩකින් හදාගත්තු හිතින්ම, හේතු ගොඩකින්ම හිතනවා මගේ කියලා. එතකොට මගේ කියලා කියන්නේ ඇත්තටම මේ මම කියලා, මේ මගේ කියලා හිතන හේතු ගොඩවත් දන්නේ නැහැ. ඇත්තටම මගේ කියලා දෙයක් ඇත්තේ නැහැ කියලා මේ හිත දන්න. හිතත් මගේ නෙමෙයි, මේ වස්තුවනුත් මගේ නෙමෙයි. මේ ඔක්කොම අනාත්ම ධර්මතාවය. මමෙක් නැහැ, මඤ්ඤණාවක් නැහැ, මම කියන හැඟීම් මුකුත් නැහැ. මේ තැන ඉන්න ඉඳගෙන මේ වැඩ කරනවා නම් ඒ මොකද්ද යා වඩන්නේ? ධම්ම විචය සම්බොජ්ජංගයයි. ධම්ම විචය වඩනෝ. ධම්ම විචය වඩනකොට තව යා මේ පොඩි තැනෙනොත් ඕක වෙනවා. දානයක් දුන්නත් ඒ දානය දෙන වෙලාවේදී ඥානවන්තයෝ කොහොම හරි හැම පින්කමක්ම විදර්ශනාවට හරවනෝ. සාමාන්‍යයෙන් ගත්තහම මේ දාණය වළඳන සාමින් වහන්සේලා වගේම මගේ ජීවිතයත් මේ දානෝපකරණත් මොහොතක් ගානේ ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකින් පෙළෙන බැවින් දුකයි. තම තමන්ට ඕන විදිහට නොපවතින බැවින් අනාත්මයි. චතුරාර්ය සත්‍යයට ඊට පස්සේ නැන් වෙනොයි. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූපයෝ ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක්. ඒක දුකක්, පරම සත්‍යයක්, දුක්ඛ සත්‍යයක්. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව, දුක උපදවන්නේ పూర్වේ සැස් කරන ලද තණ්හාව.
තණ්හාවෙන් තමයි දුක හදලා තියෙන්නේ. ඒ ඔක්කොම සමුදය සත්‍යයයි. මේ දෙක දුකයි සමුදයයි නැති තැන තමයි නිරෝධය කියලා කියන්නේ. ඒක නිරෝධ සත්‍යයක්. ඒ නිරෝධ සත්‍ය ලබා ගැනීම පිණිස වැඩි යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒ කාන්තිම මාර්ග සත්‍යය. මෙන්න මේ චතුරාර්ය සත්‍යයට නංවනෝ. බෝධි පූජාවත් ලැබුවත් මේ බෝධි පූජාවේදී ඇති වෙච්ච සංස්කාරත් ඇතිව නැතිව ගිය බැවින් මොහොතක් ගානේ අනිත්‍යයි. මට ඕන විදියට ඒ වගේම පීඩා වින්ද බැවින් දුකයි. මට ඕන විදියට පැවතුනේ නැති නිසා අනාත්ම. වෙනස් කරන්න වුණා මොහොතක් ගානේ. වෙනස් කරන්නත් වුණා, වෙනස් වුණා අපි බලාපොරොත්තු වුණත් නොවුණත් වෙනස් වෙවි, වෙනස් වුණා. මට ඕන විදියට පැවතුන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ කාරණා හොඳට ජීවිතය ගැන ටිකෙන් ටික තේරුම් ගන්න. බලාපොරොත්තු වෙලාද? බලාපොරොත්තු වුණේ නැහැ වයසට යයි කියලා. වයසක අහෝවත මයන්න ජරා ධම්මා අස්සාම. අනේ මට නම් කොණ්ඩේ දෙන්න එපා, ඇඟ රැලි වැටෙන්න එපා, දත් ටික වැටෙන්න එපා කියලා ලෝකේ බලාපොරොත්තු තියෙනවා. සාමාන්‍යයෙන් බලාපොරොත්තු තියෙනවා. අහෝවත මයන්න ජරා ධම්මා අස්සාම නැචවතනෝ ජරා ගච්ඡයාත. ඒකාන්තයෙන්ම වයසට යෑම නම් මට එන්න එපා. නකෝපනේ තං ඉච්ඡාය පත්තබ්බං. කොච්චර කැමති වුණත් ඒක ප්‍රාර්ථනාවෙන් ඒක පැමිණෙන්න පුළුවන්කමක් නෑ. කැමැත්තෙන් ඒක ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉදම්පි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං. මේ තමන් යමක් බලාපොරොත්තු වෙනවද වයසට නොයා ඉන්න, ඒක දුකක් කියලා ඒ විදිහට පින්වතුනි දේශනා කරලා තියෙනවා. වයසට යෑම, මරණයට පත්වීම, මේ වගේ දේවල්. සාමාන්‍යයෙන් ගත්තහම හොඳම උදාහරණය තමයි දිය ඇල්ල. කඩා හැලෙන දිය ඇල්ල වගේ තමයි මේ. අකණ්ඩව උඩින් වතුර ටික එනෝ, පල්ලෙහැන් යනෝ, අකණ්ඩවම ගලාගෙන යනෝ වගේ. මේක පින්වතුනි අපි ඉපදුන දවසේ ඉඳන්ම මරණය දක්වාමත් මෙහෙම ගලාගෙන යනෝ ජීවිතේ. ඒ වගේම කට්ටියක් කරෙහි ඉපදෙනකොට කට්ටියක් මැරෙනෝ. කට්ටියක් තරුණ වෙනකොට කට්ටියක් මහලු වෙනෝ. මේ වගේ අකණ්ඩව මේ මිනිස්සු ඉඳන්ම අකණ්ඩව ගලාගෙන යනෝ. සසර කතරක මෙහෙම සංසාර නම් වූ සැඩ පහරක ගමන් කරගෙන ගලාගෙන යනවා. මේ සැඩ පහරක් අයි, මේක නම් ගලාගෙන යන නවත්තන්න බැරි සැඩ පහරක්. මේ ධර්මතා වලින් හැරෙන්න බුදු කෙනෙක් හැරෙන්න වෙන පෙන්නුම් කරන්න කෙනෙක් නෑ ලෝකේ. ඒක නිසා සංසාර නම් වූ රෝගය, ඕග කියලා මේ වචනේ භාවිතා. රෝග කියලා කියන්නේ ඕග කියන්නේ සැඩ පහර. මේක අතරක් නෑර ගලාගෙන යනවා. ධම්ම විචේ සම්බොජ්ජංගෙන් කරන්නේ අර සිහියෙන් ඉන්නකොට තමන්ට තේරුම් යනවා. පින්වතුනි වෙනස් වීම, පෙළෙන ගතිය, ඕන විදිහට පවතින්නේ නැති ධර්මතා, අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ වෙනස් වීම, මේ අත වෙනස් කළත්, හිතේ සිතුවිලි වෙනස් වුණත්, නැගිට්ටත් වාඩි වුණත්, මේ මොහොතක් ගානේම සිදුවෙන ක්‍රියාවලිය සිහියෙන් කරනකොට මනාකොට පින්වතුනි තමන්ට අනිත්‍ය දුක්ඛානාත්ම ඒ වෙනස් වීම දකින්න පුරුදු වෙනවා. ඒකේදීත් පින්වතුනි තව එකපාරට පේන්නේ නැහැ. එකපාරට ඒ ගැන හිතන්න එපා. තමන්ට තියෙන්නේ යමක් සිහියෙන් ඉන්න එක විතරයි. සිහියෙන් ඉන්නකොට ඊළඟ පියවර කරගන්න තමන්ට මඟ පෑදෙනවා. මඟ පෑදෙනවා. මේ බණ අහලා දහම් දැනුම ලබාගෙන කටයුතු කරගෙන යනකොට යෝගාවචර කර්මස්ථානය ගෙන දෙන කියලා දෙන වටිනා දහම් දැනුම ඇති ස්වාමින් වහන්සේ නමකගෙන් කර්මස්ථාන ලබාගෙන හොඳට පියවරින් පියවර වඩන කර්මතහන්. දැන් දැනුම තියෙනවා. දැන් තියෙන්නේ ක්‍රියාවෙහි යෙදෙන්න. ඊට පස්සේ මොකද්ද මේ කියලා දුන්නේ කියලා අමුතුවෙන් ගොඩාක් නොදෙන්නවත් කමින් කල්පනා කරන්න දෙයක්වත් නැහැ. දැන් හොඳ වැටහීමකටපත් වෙනවා. ඒක නිසා කරන්න තියෙන්නේ මොකද්ද?
තමන්ගේ හිත දියුණු කරගන්න වැඩපිළිවෙල දාන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අනිත්‍ය දුක්ඛානාත්ම තිලක්ෂණය වැටෙන විදියට. එකපාරට ඒ අනිත්‍ය ලක්ෂණේ නම් වන්න බෑ. සිහිය වඩනෝ. සිහිය වඩනකොට වෙනස පේනවා. මොහොතක් ගානේ වෙනස් වෙන ධර්මතාවය පේනකොට නුවණ වැඩෙනවා. අන්නේ කාරණා නිසා ඒ පිළිබඳව ගන්නා වූ වීරියට කියනවා විරිය සම් බොජ්ජංගය කියලා. සම්‍යප්ප්‍රදාන නාමයෙන් දැක්කුණු බලවත් වීරිය. සතර සම්‍යප්ප්‍රදාන වීරිය අපි කතා කළා. ඒ මොකද්ද? උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උපන්නා වූ ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති වීරිය කැමැත්ත ඇති කරගන්න. චන්දං කියන්නේ කැමැත්ත, ජනේති උපදවනවා. විරියං ආරභති වීරිය ගන්න ආරම්භනවා. චිත්තං පග්ගන්හාති පදහති සිත දැඩි කුට ගන්නවා. පදන් වීරිය කරනවා කියන්නේ එලේ මස් නහර වියලී යතුත් වියලී ඒවා කියලා. අන්න ඒ වගේ චතුරංග සමන්නාගත වීරිය ගන්න අර අංග හතර අර ටික අර නූපං අකුසල් නූපදව ගැනීම, උපං අකුසල් ප්‍රහාණය පිණිස. එතන උපං අකුසල් උප්පන්නානම් පාපකාන. උපං අකුසල් නැති කරන්න පුළුවන්ද? පුළුවන්ද? දැන් ඔන්න කාට හරි බැනලා තියෙනවා. ඕක නැති කරන්න පුළුවන්ද? පින්වතුන්ට දැන් වෙනත් අකුසල් කරලා තියෙනවා. නැති කරන්න බෑ. එහෙනම් නැති, මෙතන නැති කරනවා කියන්නේ මොකද්ද එතකොට? නෝ උපං අකුසල් නෝ ප්‍රහාණය පිණිස. එතකොට උප්පන්නානම් පාපකාන අකුසලානම් ධම්මානම් පහනාය ප්‍රහාණය පිණිස වැඩ කරනවා කියන්නේ මොකද්ද? දැන් මේ බැනපු එක මතක් කර කර නැවතත් අකුසල සිතුවිලි ගොඩ නැගෙනවනේ. තේරුණාද? අන්න ඒක නැති කරන එක තමයි ඒ කරන්නේ. පැහැදිලිද? සමහර වෙලාවට වෙනත් අකුසල් තියෙනවා. ඒව මතක් කර කර මතක් කර කර අකුසල් ගොඩනගනවා. සමහරු ලොකුකම් කතා කරනවා. මම නම් හොඳ වයින් දෙකක් කියලා ආවි. ඔහොම කියලා කියන්නේ නැද්ද? එහෙමත් කියලා එයා සතුටු වෙනවා අර කියන්න ලැබිච්ච දේ ගැන. තව තවත් අකුසල උපදවනවා. එතකොට ගත්තාම පින්වතුනි, එයා ඒ අකුසලය කරගන්නවා. එක වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච සාමින් වහන්සේ නමක්. මට මතකයි ඉස්සෙමීට අවුරුදු 20කට විතර උඩදී අපේ ලොකු සාමින් වහන්සේ නමක් ගාව ඉඳගෙන අපි පුංචි කාලේ. එතකොට මේ කියනවා මේ එකන මේ තව එක්කෙනෙක් එක කතාවක් ලොකු සාමින්නාසේ රැහුණවක. මොකද කියන්නේ, මම ඒ කාලේ ගොවිතැන් කළා. හේන් ගොවිතැනක් කරනකොට පිඹුරෙක් හිටියා. මේ විදිහට කළා, රොඩු ටිකක් දාලා ගිනි දාපු කතාවක් තමයි කොහොම හරි ඔතන කියවුනේ. ඕක ඇහිලා ලොකු සාමින් වහන්සේට පින්වතුනි ගොඩාක් දෝෂාරෝපණය කරලා ඔය නම සසර දිග්ගස්ස ගන්නව නේද කියලා වචනයක් ප්‍රකාශ කළා. ඒ කියන්නේ මේ පරණ කරපු දේවල් නැවත එයා ලොකුකමක් කරපු බව, මේ අඥානකම. දැන් මේ ලොකුවට හිතන්නේ ඒ කරපු දේ ඉස්මතු කර කර විශාල පිමුරේ මේ විදියට කියලා විස්තරය කියලා හතෙක් මරපු එකක් ගැන ওই විදියට දැවත දැවත කතා වෙනවා. මේක තමයි ප්‍රතග්ජන ගතිය. කරපු දේවල් ගැන ඒ විදියට අකුසල් උපදවනවා. පින්වතුනි, අන්නේ කරපු දේවල් දැන් නැති කරන්න බෑ. හැබැයි ආපහු ඒ කරපු දේ අරමුණු කරගෙන උපදින අකුසල් නැති කරගන්නා වූ කැමැත්ත, වීරිය, පදන් වීරිය, ඒ වගේම තමයි පළවෙනි සම්‍යප්පදාහණය කියලා කියන්නේ.
අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. දැන් නෝපං අකුසල් තීනොත් තව තීනෝ මේ පින්වතුන් කලේ නෑ තාම ඉස්සරහ ගොඩක් පවකම් කරන්න පුළුවන් ජීවිතේ. හැබැයි කරලා නෑ. සමහර ඇත්තෝ කියනෝ මන්නං ඇත්තටම දන්න තාක් මෙච්චර කාලෙකින් හරි මම මත් වතුර ටිකක් බීලා නෑ, බොරුවක් කියලා නෑ, ඔය වගේ දේවල් කියනෝනේ. දැන් නූපදනා වූ අකුසල් ඊට පස්සේ නූපදවා ගැනීම වෙන තවදුරටත් ශක්තිමත් වීම එකක් පදන් වීරියක්. ඊළඟ කාරණය තමයි උප්පන්නානං අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපං කුසල ධර්මයෝ. අපි පින්වතුනි බෝධි පූජා තියලා තිනවා, ඕන තරම් දන් දීලා තිනවා, ස්වාමින් වහන්සේලාට වැඳලා තිනවා, ඒ වගේම කරන්න පුළුවන් චේතිය පූජා ආදී නොඑක් පින්කම් කරලා තිනවා, කටින පින්කනොත් කරලා තිනවා. ඒත් මම තාම භාවනා කරලා ප්‍රථම ධානයවල් ලබා ගත්තේ නෑනේ කියලා යම්කිසි කෙනෙක් උත්සාහ කරනවද එයත් මේ විරිය සම්බොජ්ජංගය වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි නූපන් කුසල ධර්මයන් උපදවන්න කටයුතු කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට උප්පන්නානං කුසලානං ධම්මානං බියෝ බාවාය අසම්මෝසාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. දැන් මේ පින්වතුන් මේ අභිධර්මය ඉගෙන ගන්නවා. දැන් මේ ඉගෙන ගන්නා වූ අභිධර්මය අසම්මෝසාහය අමතක නොවන විදිහට තමන් හිත්තිලා දරා ගන්නෝ. හිත්තිලා දරාගෙන ධර්මතා වඩනෝ. පදන් වීරිය කරනෝ. ඒ වීරිය වඩනකොට පින්වතුනි ඒ තැනේදී ඒ ධර්මකාරණා හිතට අරගෙන ප්‍රයෝජනීයට ගන්නෝ. ආ මෙන්න මේකට පහර දෙන්නේ මෙන්න මේ ධර්මතාවයෙන් කියලා මනාකොට දැනගෙන කලබලකාරී සිත සාන්ත සිතක් බවට පත් කරගන්න. කාමච්ඡන්ද සිත ඒ වගේම තේරුම් අරගෙන සිහියෙන් කුසලාරම්මන සිතුවිලි සිතන්න. වීරිය නැති සිත වීරිය වැඩෙන විදිහට හිත පිහිටුවන්න. ඒ තැනදී කටයුතු කරනව නම් වීරියක් ගන්නව නම් පින්වතුනි මෙන්න මේ කුසල ධර්මය තව තවත් දියුණු කරගන්න කටයුතු කරපු කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඊට පස්සේ දැන් භාවනාවක් කරනවා. සමහර වෙලාවට සිල් අරගෙන ඉවර වෙලා භාවනා කරලා ගෙදර ගිහිල්ලා නැවත කරන්නේ නැහැ. එතකොට පින්වතුනි උප්පන්නානං කුසලානං ධම්මානං බියෝ භාවාය වේපුල්ලාය කියන தത്വෙට වැටෙන්නේ නැහැ. මෙතන කළා යනකොට සිහියෙන් තොරවම ගියා. සිහියෙන් තොරවම වැඩ කළා. ඊළඟට නැවතත් ඇවිල්ලා මෙතන කළා පමණින් විපුලත්වයටපත් වෙන්න බෑ. ඒක නිසා මේ හැම කටයුත්තක්ම මෙතෙන් ඉඳන් ගොඩාක් දියුණු කරගන්න තමන් දක්ෂ වෙනව නම් එයා ගොඩක් විරිය සම්බොජ්ජංගයේ වඩන කෙනෙක් බවට පත් වෙනවා. හැම මෙන්න මේ ධර්මතාවයන් කෙරෙහි නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන් යම්කිසි පිනක් කරනවද යම්කිසි කුසලයක් කරනවද ඒ හැම දෙයක්ම විරිය සම්බොජ්ජංග බවට පත් වෙනවා. ඒ නිසා ධම්මවිචේ විරිය මේ ධර්මතා හොඳට අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ වශයෙන් වඩනකොට හොඳට මේ විරිය සම්බොජ්ජංගය හොඳට වැඩිලා තමන්ගේ මේ නිවනට අවශ්‍ය කරන මඟ පෑදෙනවා. ඒ නිසා මේ පින්වතුන් පුරා පැයකට ආසන්න කාලයක් දැන් කාල වේලා වික්මිලා ගියා. මේ වීරිය වඩා ගන්නට ඔබ අප හැමෝම කටයුතු කරන්න ඕන. ගිහි පැවිදි හැම දෙනාම වීරිය වැඩෙන්නේ කොහොමද, මොකද්ද වීරිය කියලා කියන්නේ කියලා දැනගත්තා. ඒ කියන්නේ නෝපං අකුසල් නෝපදවා ගැනීම පිණිසත් උපං අකුසල් නැවත සිහි වෙලා වර්ධනය වෙන එක නවත්ත ගන්නත් උපං කුසල් දියුණු කරගන්නත් නෝපං කුසල් උපදවා ගන්නත් අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නෝපං කුසල් උපදව ගන්නෝ කොහොමද? ධ්‍යාන මාර්ගඵල ලබා ගැනීම සඳහා මේ කියන කාරණාවන්
පින්වතුනේ තමයි වීරිය කියලා කියන්නේ. වෙන ඇඟට ගන්න වීරිය, කරන්න එක එක වැඩ කරන වීරිය, ඒ ධර්මතා තුළ අපට තියෙන වීරිය. ඒ හැම එකටම වීරිය කියන්නේ නැහැ. වීරිය කියලා මේ බොජ්ජංග වීරිය කියලා කියන්නේ නැහැ. ඒව සාමාන්‍යයෙන් අකුසල් කරන්නත් වීරිය තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තහම ඒ විරිය කියන පාලි වචනය වීරිය කියලා ওই විදියට අපි කතා කරන සිංහල මිශ්‍ර සිංහල භාෂාවෙන් කියන වීරිය කියලා, මේක සාමාන්‍යයෙන් හොරකමක් කරන්න උනත් තියෙනවා වීරිය එක එක විදියට තියෙනවා. හැබැයි පින්වතුනි මෙන්න මේ කියපු සතර සම්‍යප්පදාන වීරිය තමයි මෙන්න මේ විදියට විරිය සම්බොජ්ජංගය කියලා කියනු ලබන්නේ. නිවන් දැකීමේ අපේක්ෂාවෙන් හිතෙහි වඩනවනම් අන්න ඒකට තමයි විරිය සම්බොජ්ජංගය කියන මේ වචනේ භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා හැම දිනාම සතුටු වෙන්න. මේ පුරා පැයකට ආසන්න කාලයක් දැන් මේ උතුම් අභිධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනා. මේ කරගත්තා වූ උතුම් මහා පින ගෙවෙන හැම මොහොතක් ගානේම සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන සත්බොජ්ජංග ධර්ම වැඩෙන විදිහට සිත පිහිටුවන්න වාසනා ගුණය ලැබේ, පහළ වේවා, පෙරපින් මතු වේවා. නීවරණ ධර්මයන්ගෙන් තොර කුසල සහගත සිතුවිලිම ගොඩනගමින් පාරමී ගුණ දියුණු කරගෙන ජරා මරණ සංසාර දුකෙන් නිදහස් වෙන්න හැම දිනාටම මේ පින් උපකාර වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිඳ කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරණ ලලනී මල්වන මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනාම සතුටු වෙන්න ඕන. මීට මාසකට පමණ පෙර වියෝ පර්සි සිල්වා සාමි පුරුෂයාගේ මැයි පළවෙනි දිනට යෙදෙන 77 වෙනි ජන්මදිනයේ වෙනුවෙන් එතුමානන්ට පින් අනුමෝදන් කරන්න. එතුමාගේ පුණ්‍යාත්මී ජීවිතයේ සේකාන්තෙම සුවපත් වේවා, සසර සුවපත් වේවා, සදිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල සැප සම්පත් වින්දනේ කොට අජරාමර අමා නිවන් දකීවා කියලා පින් අනුමෝදන් කරනවා. නැසීගේ මල්වන පියාණන්ටත් මෑණියන්ටත් ගාමිණී මල්වන සොයුරාටත් ඩිලූස් පුතණුවන්ටත් එවුලින් ජයසේකර මෑණියන්ටත් මල්වන පවුලේ නැසීගේ සියලුම ඥාතීන්ටත් මේ පින් අත් වේවා, අනුමෝදන් වෙත්වා, ඒ අය සැපෙන් සැපයටපත් වෙත්වා, අජරාම රාමා නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. තවත් මිය පරලව ගිය යම් තාක් ඥාති බන්දු වර්ගයා වෙනවනම් මේ පින්වත් හැම දෙනාගේම වගේම ධර්මශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු ජනතාවගේමත් ඒ හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා, ඒ අය සැපෙන් සැපයටපත් වෙත්වා, අජරාම රාමා නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක මේ උතුම් පුණ්‍ය භූමිය අධිග්‍රහිත සියලුම දේව මණ්ඩල මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේද දිව්‍යමය ආයුවරණ සැප බල ඥාන දිනු වෙත්වා, අමානිවෙනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. මේ සිද්ධ කරගත් උතුම් පුණ්‍ය සම්භාර ධර්මය එරන්ද පුතණුවන්ටත් දිනිස්කා දියණිය රජිත බෑනනුවන් රුවිනි සහ ඉනෝකා ලේලියන්ටත් ආශිර්වාද කරනවා. ඒ හැම දෙනාටම සිත සාන්තිය යහපතම උදා වෙල ජීවිත වාසනාවන්ත වේවා, හිතන පතන සියලු පැතුමන් ඉෂ්ට වේවා කියලා ආශිර්වාද කරනවා. මෙලිසා රණිතු ට්‍රෙසවන් ලිනායා යන මුණුපුරු මිනිපිරියන්ටත් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා අනාගත ජීවිත වාසනාවන්ත වීම පිණිස විභාගාදියෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. මේ මාස 22 දින ජන්මදිනයේ යෙදෙන අද දින ධර්ම දේශනාවට දායකත්වය දරන ලලනි මල්වන මෑණියන්ටත්, උපාලි මල්වන සොයුරාටත් නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය විංසස් සත වර්ෂාධික කාලයක් ලැබේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම උඩුදුම්බර කාශ්‍යප සාමින් වහන්සේටත්, අද දින ධර්මදේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාටත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ මාර්ගඵල නිවන් අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා.
අද දින සහභාගී වූ සියලුම දෙනාටත් ධර්මශ්‍රවණය කළ සැමටත් කාර්ය මණ්ඩලී සෑම දෙනාටමත් උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ පැතුමන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා. මේ පින්වත් මල්වන මෑණියන් ඇතුළු හැම දෙනාටමත් සම්බන්ධ වුණු උදව් උපකාර කළ හැම දෙනාටමත් ධර්මශ්‍රවණයට පැමිණි හැමෝටමත් ලක්වැසි ලෝවැසි සියලු ජනතාවටමත් ජය ටීවී කාර්ය මණ්ඩලයට අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනට ඒ වගේම පින්වත් හැමෝටම මෙපින් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය ලැබේවා. සියලු අපලෝපද්‍රව දුරු වේවා. කර්ම නවග්‍රහ දෝෂ දුරු වේවා. අකුසල විපාක වාර දුක්ඛඳුරු දුරු වේවා. අවිදු වඳුරු දුරු වේවා. පෙරපින් මතු වේවා. හිතන පතන සියලු පැතුමන් ඉෂ්ට සිද්ධ වේවා. ගුණ නුවණින්ද යසීස්වරෙන්ද භව භෝග සම්පතින්ද වැඩේවා. කාය චිත්ත පීඩාවක් කිසිවිටකවත් නොම වේවා. කායික මානසික සැනසෙල්ලම ලැබේවා. සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම දියුණු වේවා. නිති පන්සිල් රකින පොහොය අටසිල් රකින සිව්බඹ විහෙරණ දියුණු කරන සතර සංග්‍රහ වස්තු වලින් ජනප්‍රිය වෙන ජීවිත පෙළක් ගත කරගන්න වාසනා සම්පත්තිය ලැබේවා. හැමෝටම පාරමී ගුණ දියුණු කරගෙන අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමා නිවන සුවසේම අවබෝධයේ පිණසම හේතු වාසනාම වේවා. ආකාසට්ඨාජබුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක් කන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවසේම පාරමී ගුණ දියුණු වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා. සතු සතු සතු. සුපින්නතුනි, අද දින මෙම උතුම් ධර්ම දේශනාව සිදු කළ අප ස්වාමීන් වහන්සේට තවත් මෙවැනි ශාසනික කටයුතු වල නිරත වන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි අප එක්සිත ප්‍රාර්ථනා කර සිටිමු. ප්‍රාර්ථනාවක් වශයෙන් අප සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. එමෙන්ම අද දින මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළ සියලු දෙනාටත් මෙම උතුම් ධර්මය ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දිනට නියමිත ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.